සුබ දවසක් කියලා යාළුවනේ ඉංජිනේරින් අපේ YouTube channel එකට අදත් අපි ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ඔයගොල්ලන්ට ගෙනාවා තවත් ඉංජිනේරු ඩිප්ලෝමාවක් ගැන විස්තර. අද අපි බලමු HND. එහෙන කියන්නේ උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව. Higher National Diploma in Engineering කියන ඉංජිනේරින් ඩිප්ලෝමාවක් ගැන විස්තර. ඔයගොල්ලෝ දන්නවා දැන් අපි මේ වෙනකොට NDT NDES ගැන වීඩියෝ දෙකක්ම කරලා තියෙනවා. ඒ දෙක බැලුවේ නැත්නම් මම උඩින් link එක දාන්නම්. ඒකෙන් ගිහලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. HND කියන්නේ ඉංජිනේරු ඩිප්ලෝමා ධාරීන් බිහි කරන තවත් ප්‍රමුඛ පෙළේ පාඨමාලාවක්. 1985 වසරේදී NTTS හෙවත් ජාතික තාක්ෂණික ගුරු පුහුණු කිරීමේ විද්‍යාලය හා අධ්‍යන අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යාපන ඒකකයේ මගින් ශ්‍රම බලකාය සම්බන්ධව සමීක්ෂණයක් සිදු කරනවා. එවකට සිටි වරලත් ඉංජිනේරුවන් හා මධ්‍යම පාන්තික ඉංජිනේරුවන් අතර අනුපාතය 1:3 බවත් එහිදී සොයා ගන්නවා. නමුත් වරලත් ඉංජිනේරුවන් මධ්‍යම පෙළේ ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් අතර අනුපාතය 1:5 විය යුතුව තිබිණි. එබැවින් මධ්‍යම පෙළේ ඉංජිනේරුවන්ගේ හිඟයක් පැවතුණි. එම හේතුවෙන් නව ඉංජිනේරු පාඨමාලාවක අවශ්‍යතාව මතු වුණි. මේ අතරතුර එකල එංගලන්තයේ පැවති වසර දෙකක HNDE පාඨමාලාවක් පිළිබඳව මෙහි අධිකාරියට දැනගන්නට ලැබුණා. විවිධ බාධක ඔස්සේ වුවද මේ අතරතුර ඒවාට මුහුණ දෙමින් මෙම ආයතනය ස්ථාපිත කරවීය. නමුත් භාෂාව හා පහසුකම් පිළිබඳ ගැටලු මත වූ බැවින් පාඨමාලාව වසර 3 දක්වා දීර්ඝ කෙරිණි. 1990 දී මෙම පාඨමාලාව NDT පාඨමාලාව හා සමාන්තර පාඨමාලාවක් ලෙස නම් කරන ලදී. මෙහිදී මෙහි පවතින ඉංජිනේරු පාඨමාලා කාල සීමාව න්‍යායාත්මක තියරි දැනුම සඳහා වසර 3 ලෙසත් කාර්මික පුහුණුව සඳහා මාස 6 ලෙසත් බෙදාවෙන් කෙරේ. මෙම පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම් වනුයේ අපොස උසස් පෙළ ගණිතාංශින් එක්වරකදී සමත් වීම සහ අපොස සාපල විභාගයේදී ඉංග්‍රීසි සඳහා සාමාර්ථයක් ලබා තිබීමයි. HND පාඨමාලාව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ පවතින SLIAT ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබයි. කොළඹ මට්ටක්කුලේ ගාල්ල ලැබදුව සහ යාපනය යන මධ්‍යස්ථානවල මෙම පාඨමාලා පැවැත්වනු ලැබේ. HND කොළඹ 15 මට්ටක්කුලේ පාඨමාලාවට ඇතුළත් වන අයෙකුට ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනියරින් යටතේ ඉලෙක්ට්‍රිකල් පවර්, ඉලෙක්ට්‍රොනික්, හાર્ඩ්වෙයාර් ඇන්ඩ් නෙට්වර්කින් යන ශාස්ත්‍රද, සිවිල් ඉංජිනියරින් යටතේ හයිවේ ඇන්ඩ් රේල්වේ, බිල්ඩින් ඇන්ඩ් ස්ට්‍රක්චරල්, වෝටර් ඇන්ඩ් එන්වයරන්මන්ට් කියන විශේෂ ශාස්ත්‍රයන්ද, බිල්ඩින් සර්විස් ඉංජිනියරින් කියන විශේෂ ශාස්ත්‍රයද, මෙකැනිකල් ඉංජිනියරින් යටතේ ප්‍රොඩක්ෂන් ඉංජිනියරින්, ඔටෝමොබයිල් ඉංජිනියරින්, රෙෆ්‍රිජරේෂන් ඇන්ඩ් එයාර් කන්ඩිෂන් කියන විශේෂ ශාස්ත්‍රයන් හදාරන්න පුළුවන්. එහෙමතරව ක්වොන්ටිටි සේවින් පාඨමාලාව හැදෑරීමට අවස්ථාව තිබෙනවා. HND ගාල්ල ලැබදුව පාඨමාලාවට ඇතුළත් වන අයෙකුට ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනියරින් යටතේ පවර් ඉලෙක්ට්‍රිකල් ශාස්ත්‍රයේද, ටෙලිකමියුනිකේෂන් ශාස්ත්‍රයේද, සිවිල් ඉංජිනේරු ශාස්ත්‍රය යටතේ බිල්ඩින් ඇන්ඩ් ස්ට්‍රක්චරල්, හයිවේ ඇන්ඩ් රේල්වේ, ඉරිගේෂන් කියන විශේෂ ශාස්ත්‍රයන්ද, මෙකැනිකල් ඉංජිනියරින් යටතේ ප්‍රොඩක්ෂන් සහ ඔටෝමොබයිල් කියන විශේෂ ශාස්ත්‍රයන්ද හැදෑරීමේ පහසුකම් තියෙනවා. HND යාපනයේ පාඨමාලාව ඇතුළත් වන අයෙකුට ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනියරින් යටතේ ඉලෙක්ට්‍රිකල් පවර් සහ ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් කමියුනිකේෂන් කියන විශේෂ ශාස්ත්‍රයන්ද, සිවිල් ඉංජිනියරින් යටතේ හයිවේ ඇන්ඩ් රේල්වේ, බිල්ඩින් ඇන්ඩ් ස්ට්‍රක්චරල් කියන විශේෂ ශාස්ත්‍රයන්ද, ක්වොන්ටිටි සර්වේ පාඨමාලාවද හැදෑරීමට අවස්ථාව තිබෙනවා. මෙම ආයතන තුනේම තියෙන QS පාඨමාලාව වසර දෙකම මාරකින් නිම කිරීමේ හැකියාව පවතිනවා. මේ HND පාඨමාලාවද උපාධියක් දක්වා උසස් කිරීමට වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. HND පාඨමාලාව අසුවද ඉංජිනේරු උපාධිය දක්වා යාමට බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විවෘත විශ්වවිද්‍යාලයේ ඉඩපස්තාව ලැබී ඇත. සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ සහ ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරුවන්ගේ සංගම්වල ලියාපදිංචි වීමෙන් ඔවුන් ඉංජිනේරු ශාස්ත්‍රයේ ඉහළ තලතුර සඳහා යාමට හැකියාව ඇත. NDT, NDES, HNDE පාඨමාලා ගැන දැන් අපි කතා කරලා තියෙනවා. ඕගොල්ලෝ ඒ කලින් වීඩියෝ බලු නැත්නම් ඒ වීඩියෝ වලට ගිහිල්ලා බලන්න. බලන්න ඕගොල්ලන්ට ගැළපෙනම පාඨමාලාව තෝරගෙන ඕගොල්ලෝ හදාරන්න පුළුවන් පහසුකම් දැන් තියෙනවා. ඒක නිසා ඒ වීඩියෝ තුනම බලලා ඔයාට ගැළපෙන හරියම් පාඨමාලාව මොකක්ද කියලා ඔයා තීරණය කරන්න. ඕගොල්ලෝ අපිව තාම subscribe කරේ නැත්නම් subscribe කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. මේ පාඨමාලාව තුමේ වෙනස්කම් මොනවද? ඔයාට ගැළපෙන පාඨමාලාව තෝරාගන්නේ කොහොමද කියන වීඩියෝ එක. ඒක නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟ වීඩියෝ ගැනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.